අදැ අප කතා කරගර හිටිය වනන්තර ගැන ශ්‍රී ලංකාවෙන් නිවර්තන වර්ෂා වනන්තර බල දැගන්න පුළොම් රක්ෂලතා ලක්ෂණ කෙරෙ තම අපි අවධාන යොම්රගෙන හිටිය ඒකදී අපි කතා කලා කරුණු තුනා එකක් අධික ශාක විධත්වයක් සහිත සදාහර්ථ ශාක දකින්න පුළුවන් කියෙ එක ඊළහට ආවේ නික ශාක නසිීතක සිහත දිහත් පමණ ප්‍රමාණයන් දකින්න පුළුවන් කියන එක ඊලාන්න තුගින අපි කතා කලා පත්‍ර බේරුම් තුඩු සහිතයි කියන එක අපි කතා කළ ඉඩවස් අපි අතරබෙනකට අපි කතා කරන්න යන්නේ ආලෝකය අඩුවෙන් ලැබෙන හයින් බිම්මිස්තරේ ශාකපත්‍ර පලල් කියන එක ආලෝකය අඩුවෙන් ලැබෙන නිසා බිින්මිස්තරයේ ශාකපත්‍ර ගොඩක් කලාට පලල් ඇයි මේ ගොඩක් කලාර ශාකපත්‍ර පලල් වෙන්න හේතුව හරි අපි කතා කලොත් එහෙම ගොඩක් කලාවට බිම් විස්තරයට මේ කියන වැසි වනාන්තර බල ගොඩක්ම ශාක අප ස්තරී කරන ඇත්තිේ ස්තර ගණනාවකට අනුව තමයි ගොඩක් කලාවට ශාක වියන්නිස් අපිත් නිරු ස්තරය දියන් ස්තරය ඊලාට පන්දරු ශාක ස්තර මේමක ස්තර ගණනාවක්තේ තොට මේ බේරිලා ඉතාමත් අඩුවාලෝකයක් තමයි එපතේ පහනට ලැබන්. එතොට ඒ ලබිෙන අලෝකය ලබා ගන්න මේ ශාක පත්‍ර ටිකක් පලලින් යුක්තයි ඒනිසා ගොඩක් කලාට ඒකත් අපට විස්තරයකට අවුල් ලියන්න හොඳ කරුණාම් හරි එතවට මෙනමකත් අපට ලියන්න පුළුව. අප කරුණු තුනක් කතා කලා කරුණු තුනක් කතා කලාට පස්සේ අපි තව තියෙනවාව කරුණු ගණනාව අපි යොත් පොඩක් කතා කරගෙන විස්තර කරනමු. ගලට මතක ඇති ලෝක බියොම්මුල්ල නිර්තන මැසිවනන්තටවල දකින්න පුළුවන් ප්‍රධානම රෘක්ෂර තලක්ෂණයක් තමයි ශාකවල ස්තරී කරනයක් අපට දකින්න පුළුවන් කියනක. හොගොල් ඒකෙදදි පාඩයන් කර පෙහිද මේකත් ලියන් ඕනි. අ ශාකවල ස්ථරී කරණයක් සහිත ඒ වගේම රිජු කඳන් සහිත ශාක තියෙන්නේෙ විභාගට ආහම කනිවාරෙන් ලියන්ඩෝනි මං කරු තුන කෝගලන්ට කියන්න ඊට පසයගොල් ලියන්න මේක පළවෙන එක තමයි නිරු ස්ථරය ඉලාට දෙවෙනක වියන්න ස්ථරය ඉටබසේ තුගෙනක උපවියන්න ස්ථාරය ඉළන්නට පඳුරු ශාක ස්තරය පඳුරු ස්තරය කියෙනෙක මේ නිරු ස්තරය ගත්තුත් එහෙම ඒක ස මීට ස්පාහ අතර ස්පහත් අතර වෙනවා නිරු ස්තරය ච කොචදපත මීටර් තිස් පහත් හතලස් පහත් දෙනො එතකොට ශාකවල උඩු වියන ගුඩාක් කලාට දකින්න පුළුවන් ශාක වර්ගත් මේකටමන් සඳහන් කරලා තියනවා හොට දන බැතිදල් මින මේවාගේෝ මින්න මේවත් අනිවාරෙන් මතක තියාගන්න ඕන දැන් මෙතන එක පාටම ඔක්කම දෙද නෑපුතේ ටික ටක්්දාල මතක තියාගන්න හරි නිරු විස්තරය ස මීට තිස් පහයි හතලිස් පහයි ඉවගේම ශාකල උඩුුව නක්ත්තිේ න නේද තොට ශාක වර්ග දියට එන්නෙවාමද හොර දූන බැදිදල්. හෝර දන බැදිදේ. නිරු විස්තරය මීටර් තිස් පහත් හතලිස් පහත් ශාකොල්ල උඩුව නක්තිේ නවා එතකොට මේකේ අපට දකින්න වෙන්නේ පොර දන බදිිදේල්. තෝකයම් සරයි මේටික විස්තර කලාියන්න් විද්‍ය කියාදනවද ඔ ඒයන්න මේටික මමදැ එකක්ටක් කියනවා එතකොට ඔගුල එක හගෙන ඉදර ලියන්නෝ හරමන් පන්තිදි කරන්න හරිමතිදි දැන්කල් පහසු බේග වැඩිනිස කියනකොට ඕනි කරනු ලියාගන්න බැහැනිි ැන් ියන් එපාම ියන් වෙලා දෙනවා වාස දැන්තකට වියන් ඉස්තරය ගත්තොත් එහෙම දැන් නිරුවිස්තරය මීටර් තිස් පහත් හතලිස් පහත්තරම් උසයි හොර දන බැඩි දෙල් මේ තමයි ගොඩක් කලාවට එකතුවෙන් දෙැක මතකයි නීද හැමෝටම වියන් නිරු විස්තරයම කද මීටර් තිස් පහත් හතලිස් පහත්තරම් උසයි ්‍රමු ශසාකතෙයට හොට දුවන බවිද වියන් ස්තර පාඩන් කරගම වියන් ස්තරට ොඩ ටක් අඩුයු මීටර් විස්සත් විසි පහත් අතට උ තමයි තියෙන්නේ මේක අපට දකින්න පුළුවන් ඇටම්බ දොම්බ කියීන. හරි වල්දිල් දව මිල් වගේ ශාක තමයි දැක්ගන්න පුළුවන් වෙන්න. හරි වියන් නිස්තර මීටර් විස්සත් විසි පහත්තරම් උසයි. දොම්බන වල්දල් දෙට ඉලාටමිල්ල ඒකත් පාඩන් කරගන්නරක් දැං දෙකම්පුළුවන්ද කියල බලන්න පොතේ නිරු ස්තරය තියන මීට තිස් පහයි හත විස් පහයි මේක ශාක හොර දන බැදිදේ ඊලාට වියන් ස්තරය ත්තොත් එහෙම විස්සත් විසි පහත් අතර තියවා මේක තිවා ඇටම්බ දොම්බ කියීන වල්දල් දවට මිල්ල හරි ඊට මස්ස අපි තුන්ගෙන කොටසටයන් උපවියන් ස්තර ඊට වඩාට අඩු ස මීටර් කියද දහයත් මීට පහලවත් තර උසකින් තියෙන්නේ මේක තියෙනවා කිතුල් දියපර ගොඩපඩ කරන්ද වගේ ශාක උපවියන් ඉස්තරේ තියෙනවා මීටර් දහයත් पහළවත් විතරඋ සමහරමය කිතුල් කියෙනක ගුඩක් කලාට මේ වියන් ස්තරයටට මේ අනවස්ථා තියන වාට බතරයක් මේ කිතුල් ජාක අපිදදාකින්න මිට්‍ර දහයත් මීට පහළව වගේ उस හර තිස දියපර ගොඩපර කරන්ද වගේ ශාක මේක දකින්න පුළුවන් මේකට තක්දල පාඩැන් කරගන් උපියන් ස්තරේ දහයයි පහළවයි කිතුල් දියපර ගොඩපර කරන්ද හරකොතේ දැන් අපි පඳුරු ස්තරය කියන එක බලමු පඳුරු ස්තරය දත්තුත් එෙහෙම සාමානෙන් මීටර් තුනක් පමණ උසයි 15දුර ස්තරය මීටර් තුනක් පමණ උසයි ගුඩක් කලාට අපට දකින්න පුළුවන් වෙන්නේ බටල්ලි වීවල් වගේ ා බටලි වවල් වගේ ශාකතමයි අපට දැක්ගන්න හැකියාවක් ලැබෙන්නේ. දැන්ුන් අපි මේ කියන පොඩි කොටසත් පාඩන් කරගන්න පදුර ස්තරය මීටර් තිය තුනක පමණ ඔසකින් පිහිටලා තියෙන නේද දියපර බටලි වීවල් වැනි ශාකතමයි ගොඩක් කලාට අපට දැගන්න පුළුවන් වෙන්න දැං අපේ මේ කියන ස්තර හතරම පුළුවන්ද කියලා පොඩ බලමු පළවෙනික තමයි නෙරු විස්තරේ දෙවැනික වියන් ස්තරේ තුන්වැනික උපවියන් ස්තරේ හරවෙනික පන්දරු ස්තරේ හතර මකයි නය නිෙරු විස්ථරය මීටර් තිස් පහයි හතර ස් පාහයි. ශාක ගත්තො හොර දූන බැදිද. වියන් ස්තරය ත්තොත් මීටර් විස්්සත් විසි පහත්තා අතර ඇටම්බ දුුම්බ කීන වල්දෙල් දාවට මල්ල. පවියන් ස්තරේ ගත්තවත් මීචට දත් පහළවත් කිතුල් දියපර ගොඩ පර කරන්න. පු ස්තර ත්තු මීට තුමක් පමනුසි පීටලතියන ටලීවේ ඔගලන්ට විනාටදක්දනවා මේකට ස පාඩන් කරගන්න මොකද මේකෙම උත්තර ලියන්ද නිසා ඔහගල් අනිවාරෙන් මේකදැන් පාඩන් කරගන්න ඕ. හරිපතේ ඕගලන්ගේ කාලය අවසන් දැමටික මතකය කියලා හිතනවා. අපි බලමු ඊට පසෙ තව ශාක ලක්ෂණ දෙකක් තියෙනවා. බිම්රෝපණය ගනම වැඩිය ඇති නිසා වනාන්තරයට පිවිසීම අපහසුයි. කුඩාක් කලාට බිම්රෝපණය බිම පදුරු ෂාක ස්තරයයක් උපවියන් ස්තර මෙට මේ කියන දෙකම ගණට වැැවිලතියෙන් නිසා පනාාන්තරයට පිවිසන්න ටිකක් අපහසුයි. ඒවගේම තමයි ආරෝහක ශාක. රසකින්ද වනිවැල් වේවැල් උඩ වැඩියා වගේ ඒක ව ශාකයක් මත ගමන් කරන ඒවා අරෝක ශාක ශාක විදියට රසකින්ද වනිවැල් වේවැල් උඩවැඩිය වගේ ශාක අපට දැගැනීමේ හැකියාවක් තියෙනවා. හරි දෙැ අපි මේ කියන කොටස් ටික. මේකෙන් අපි බලමු භුක්ෂලතා ලක්ෂණ, හතරත් පහැදිලි කරගන්න ඒකදී මම මේ හරිධානයව තමයි විභාගට ඔගල ලියන්න ඕනේ හරි අපි ගත්තොත්තහෙම පළවෙෙන එක හොඳයි කියන අධික ශාක වවිදත්වයක් තියෙනවා කියන එක ඒවගේ මවේනික ශාක සීහත් එකසිිය හතලි ඇත්ති නවා කියන එක ඊට පස්ේ හැ පැත්ති තියෙනවා ශාක ස්තරී කරනයක් තියෙනවා මෙන්න මේ කියන කාරුණාව ඔගලන්ට මේ කරුණතුර තමයි ලියන්නවෙන්න දෙක පී කො උගොලෝ පොතක් තේෙනව පොතක ලියාගන්න අපි ප්‍රශ්න ලියන පොතේ එහෙම නැත්නං වෙනම කොලේක ලියගන්න මෙනම එකන ප්‍රශ්න ලියාගන්න පපුොතේ. නිවර්තන වර්ෂා වනාන්තර වල නිවර්තන වර්ෂා වනාන්තර බල ඔගලනි වීඩියෝන් කොළත් මට පහස වේ ියල වරන වෙලාවා අන්ඳුනගන්න අනක්. නිසා කීපදිනෙක් කර මීඩියඔොන් කරගන්න නිවර්තන වර්ෂා වනාන්තරවල දෙකගත හැකි ෘක්ෂලතා ලක්ෂණ දෙගත හැකි ෘක්ෂලතා ලක්ෂණ තුනක් පැහැදිලි කරන්න දෙකගත හැකි ෘක්ෂලතා ලක්ෂණ තුනක් පැහැදිලි කරන්න හරි දැන් පළවෙනි කරුණ අංක එක කියලදා ගන්න අංක එක කියලදා ගන්න ඒක පළවෙනි කවරුණු ලියාගන්න අධික ශාක විවිධත්වයක් සහිත අතර සදා හරිත ශාක දැගත හැක කියලා අධික ශාක විවිධත්වයක් අධික ශාක විධත්වයක් සහිත අතර සදා හරිත ශාක දෙකගත හැකි කියල ලියාගන්න

දැවන්න පළමෙනක ම ස්තරේ කියන හොඳට අහගෙන ඉන්න ආගෙන ඉඳල ඉට පසයෝගොල ලියන්න ඕොනි ලියගෙනයන්න එපා හොඳේ අහගෙන ඉඳලා ඊට පසයෝොදර ලියනුමන් දෙපාරක් කියන්න නිවර්තන වර්ෂාවනාන්තරවල දෙකගත හැකි භුක්ෂලතා ලක්ෂණයක් ලෙස අධික ශාක විධත්වයක් පැවතීම දක්වන්න පුළුවන්. ඒවගේ ශාක සදාහරිතවීමත් දැක්ගන්න පුළුව විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක නිවර්තනයැ අපිගත්තොත් එහෙම නිරිත දිග ප්‍රදේශයේ තමයි නිවර්තන වර්ෂාවනන්තරවල ්‍යාපතිය දැක්්ගන්න පුුවන් වෙන්නේ. ඒනිසා මේ කියන ප්‍රදේශවල අධික ශාකවිධත්වයක් පවතින ප්‍රධානම හේතුව තමයි. ඉහළ වර්ෂාපතනය වගේම ඉහළ උෂ්නත්තයාල් පෞදිනයක. මේකද ප්‍රධානවශයෙන් සිංහරාජ කන්නෙලිය වගේ වනාන්තර අපට දැකගන්න පුළුවන් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම මිලිමිට්‍ර දෙදදාස් පන්සේයටඩි වර්ශාපතනයකුත් සිය සංශක විසාහතක් පමණ හෙල උෂ්නත්තයකුත් පවති නොම්මේ දෙක. ශාකවල පැවැත්මටත් සතුන්ගේ පැවැත්මටත් ඉතා ඉහල දේශගුණික ලක්ෂණයක් විදිට හඳුනගන්න පුළුවන්. ඒ නිසා මගුඩක්කිලාට අධික ශාක විදධත්වයක් මේ ප්‍රදේශල දකින්න පුළුවන්. ඒවගේ තමයි මේ වනාන්තරවල වසර මුළුල්ලේම ශාක සදා හරිත කොළ පැහැන් මුළ අවරුද්දේම ශාක කොල පැහැෙන් අපට දෙක ගැනීමට මේ කියන දේශගනිික සාධක නිසා ඇතිවෙච්චි ලක්ෂණයක්. ඔන්න ආයි පාරක් කියයන හොඳට හගෙන ඉන්න. ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තරවල දක ගතහැකි ප්‍රධාන භුක්ෂලතා ලක්ෂණයක් ලෙස අධික ශාක විධත්වයක් පැවතීමත් ශාක සදාහරිිතවීමත් හඳුනාගන්න පුළුව. ලංකාව සමකාසන්නේ පවතින රඩක්. ඒනිසා ඉහල උෂ්ණත්වයක් වගේම ඉහළ වර්ෂාපතනයක් තියෙනවා. වර්ශාපතනය ගත්ොත් මිලමිට දස් පන්සිියත් පන්ධහත් අතර වගේ වර්ෂාපතනයක් නිරිතදිග ප්‍රදේශවලට ලැබෙනවා. ඒවගේ මතමයි සෙලිස සංචක විසිහතක පමණ උෂ්ණත්වයක් ලැබෙනවා. මේ කියන නිවර්තන වැැසිවනනාන්තර්තය ලංකාවේ නිරිතදිග ප්‍රදේශය කියැන සිංහරාජ කණ්ෙලිය දෑදියෝවල වගේ ප්‍රදේශ. මේවායි භෘක්ෂලතා වර්ධනයට අ්‍ය සාධක ඉහළ මට්ටමක පැවතීම නිසා අධික ශාක විධත්වයක් වගේම වසර මුළුල්ලේම ශාක කොළ පැහැයිෙන් දිස්වීම දක්වන්න පුළුව. හරි. විෙනනි ආඩි හතරක් දෙන්නම් ඕගලන්ඩේ කරුණ ලියන් Thank you

ල කාලේ අවසන් පුත. ඔගලයින් කාලවසන් ද බල පවික මෙ මේේගේ උත්තරයක් කොගොල් ියල තීරව හාරි. ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තරවල දැකගත හැකි භක්ෂරතා ලක්ෂණයන් ලෙස අධික ශාක විධත්වයක් සහිත ශාක මෙන්ම. සදාහරිත ශාක පැවතීම දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව පවතින්නේ සමකය ආසන්න වීම නිසා ශ්‍රී ලංකාවට අධික උෂ්ණත්තයක් වගේ අධික වර්ෂාපතනයක් ලැබෙනවා. අධික වර්ෂාපතනය මිලිමීර් දෙදස් පන්සිියත් පන්ඳහත් අතර. ෂ්ත් ේසේ සංශක විසිහතක් පමණ මේ නිසා අධික ශාක විධත්වයක් ශාක වර්ධනයට හිතකර දේශකුණනික සාධක පැවතීම නිසා ප්‍රධාන වශයෙන් අධික ශාක විදධත්වයක් පවතිනවා ඒවගේම තමයි වසර මුළුල්ලම ශාක කොල පැහැන් යුක්ත වීමත් මේ රෘක්ෂකතා ලක්ෂණයන් ලෙස අඳමගන්න පුළුවන් හරි දැගුන්න අපි පළවෙෙන කරුණ ලිවා දෙවන කළියන්න බිම් ඒකකයක් තුළ ශාක ආවේනික ශාක සීියත් එක සිහත ියහත් පමණ සංක්‍යාවක් පැවතීම. බිම් මේකකයක් තුළ දෙවන එක බිම් මේකකයක් තුළ ශාක වර්ග ආවේනික ශාක වර්ග සීයත් එකසිය හතලියත් පමණ සංක්‍යාවක් පැවතිීම. අර දැවන්න හගෙන ඉන්න ඔගුල හගෙන ඉන්න හොඳට මන්දිපාරක් කියනවා ඒ දෙව පලනි පාරාවබෝදුන්න්නද දෙවැනි පාරහොතට මතක තියාගන්න පුතේ අපි ශ්‍රී ලංකාවෙන් නිවර්තන වැසිවනන්තර ගත්තත් එහෙම නිවර්තන වැසිවනාන්තර ශ්‍රී ලංකාවේ තියෙන නිරිතදික ප්‍රදේශයට බන්න එතවට මේ නිරදදික ප්‍රදේශයට ප්‍රධාන වශයෙන් නිර්තදික මෝසමින් අධික වර්ෂාපතනයක් ලැබෙනෝ මිලිමීට දෙදස් පන්සකට වැඩි එඒනිසා ගොඩක් කලාට උෂ්නත්්‍යය සේෂේ සංක වි්‍යාතක පමණ ලැබෙන. එතකොඩා ලෝකයේ අනිකුත් බියෝමහා සැසන්දීමේදී ගොඩක් කලාට ඒ බියෝම අපි ත්තුත් කාන්තර් බියෝමේදී ගොඩක්ලාට කාන්තර් ියමේ ාවේනික ශාකතම අපට දකින්නා අම්බේ. ඒවගේම තමයි තුන්ද්‍රා බියෝමේදී ඒ දේශුවනට ආාවේනික ාක තමයි දකින්න පුළුවන් හැබයි ශ්‍රීලංකාවේ මේ කියන නිවර්තන වැසි වනන්තර පරිස පද්ධතිය තුළ නැද වනන්තර තුළ අධික ශාක විනැත අපික ආවේනික ශාක බිම් මේකකයක් තුළ සීත් එකසි හතරයක් සංකයාවක් පවතිනවා. ඒක නිවර්තන වැසි වනන්තරවල පොදදු පුෘක්ෂලතාලක්ෂණයලෙ සහඳුන ගන්න පුළුවන්. බිම්ම මේකයක් තුළ අපි කියම හෙක්ටයාර් එකක් කියලා හෙට්ටර් එකක වැනි ප්‍රදේශයක් තුළ විවිධ වර්ගේශාක සීියත් එක සිහත ලහක් පැනි විශාල ප්‍රමාණයක් අපට දැකගන්න පුළුවන් වීම මේ කියනකාන් වනාන්තරවල ද රෘක්ෂලතා ලක්ෂණයක් ලෙස හඳුන ගන්න පුළුවන් එසේ හටගණ්ඩ හේතුව ඉහළ උෂ්නත්වයත් ඉහළ වර්ෂාපතනය හරි. න්නටිකතම එකතු වෙලා ලියන් ඕනි දැන්වුණන ලියන විදි හොඳටරහගෙනඉන්න ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂාවනාන්තර වල දෙකගත හැකි. භෘක්ෂලතා ලක්ෂණයක් ලෙස. එ බිම්ම ඒකකයක් තුළ ආවේ නිකශාක සීයත් එකසිය හතලියත් පමණ සංක්‍යාවක් තිබීම දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම බිම් ඒකකයක් තුළ ශාක විශේෂ. සියත් එක සිහත ලියත්කයන් ඉතා ඉහළ මට්ටම මේ ශාක ගනත්වය ඒ නිසා ලෝකය අනිකුත් වනන්තර පද්ධතිවල එකන නිවර්තන වැස් වනන්තර හැර අනිකුත් කාන්තාර තුන්ද්‍ර ඒවගේම මධ්‍යදරණී වැනි රෘක්ෂලතා වනාන්තර ආශ්්‍රිතව මෙවැනි ආවේනික ශාක බිම්ම එකකයක් තුළ සීියත් එක සිහතලියයක් දකින්නවෙ නින්නේ එවැනි විශාල ශාකප්‍රමාණයක් දකින්න විධ ශාකප්‍රමාණයක් දකින ප්‍රධන හේතුව මේ ප්‍රදේශයේ ඉහල උෂ්ණත්යක් වගේම ඉහල වඩ ශාපතනයක් තිේනොමතින්දදි සංක්‍යයා සහන් කළත් ගැටළුවක් නෑ. ඒ නිසා මේ කියන නිවර්තන වැසි වනන්තරවල ෘක්ෂලතා ලක්ෂණයක්ට ලෙස ආවේනික ශාකසීඇත් එකසියක්ක දෙයක්ම ප්‍රසංක්‍යාවත් දැකගත හැකිවීම විශේෂ ලක්ෂණයක් ලෙ හඳු ගන්න පුළුව හරි ලියන්. ගොඩක් ලියල ඉවරයි වගේ පේන්නේ ිය ඉරයි වගේ මම ලොකු අවධානයක් දෙන්නේ මේ විඩියෝන් කරපායටවද ඒන්ද ඒ ලියල ඉරයි වගේ පේවානම් මම මේ ඉළඟ කරුණට යනවා අනිත්්‍ය ගැන බලන් දෙිති වීඩියන් කරන්න පැ නේද එහින්ද ඩියෝන් කල තින ගන විතරම් බල ම ඉළඟ ගොටසට යනවා ඉළඟට අපි බලමු පුතේ තියෙනවා ශාකවල ඉස්තරී පැවීම කියලා තුන්වෙෙන කරුණ ලියාගන්න. ශාකවල ස්තරීකරනයක් පැවතීම. තුන්වෙනි කරුණ ශාකවල ස්තරීකරණයක් පැවතීම කියලා ලියාගන්න. හරේ දෙැමම් පොඩි මිස්තරයක් කියන්න උනාහගෙන ඉන්න දැ ඔගලන්ට මතකඇති අරක රප සරහනත් ඒකමතනමක් ඇදලන නේ ස්ර කරනය ති රූප සරහ ඇදලනෑ ගොල්ල රුප සරහන අන්ඳින්න් දෝලි.රිර ඒෝ මතකඇතින දැන්ක වාාරක් ශාක ස්තරී කරනය කියන එක මතකයින්න නේද. අරේ බලමු නිවර්තන වැසි වනාන්තරවල දැකගත හැකි. තවත් විශේෂ ශාකමය ලක්ෂණයක් ලෙස ශාකවල ස්ථරීකරනයක් දැක්ගන්න පුළුවන් විශේෂයෙන්ම ශාක ස්තරී කරණයක් ඇැවෙන හඳුන්න්නන්නේ ස්තර ගණනාවකින් යුක්තව ශාකවියන් ශාක ස්තර කීපයක් අපට දැක්ගන්න පුළුවන් වෙන එක මෙහිදී ගොඩක් කලාවටවිශල උෂ්ණත්වයත් ඉහලවර්ෂාපතනයක් නිසා එක් බිම් මේ එකකක අධි විශාල ශාක සංක්‍යාවක් පැවතිීම නිසා එම සාාක සූර්යා ලෝකයේ ලබාගන්න ඉහලට ඉහෙලට වර්ධනය වීම නිසා තමයි ය නැනැල් සූරයා ලෝකයේ ලබාගන්න අනික්්‍ය ශාකයට වඩා තවශසාාකයක් උත්සාගැනීමෙන් නිසා ස්තරී කරන ඇගිහලට නැගුම ස්තරී කරනය අපට දෑගන්න පුළුවන් එවැනි ස්තර කීපයක් තියෙනවවා නිරු ස්තරය වියන් ස්තරය උපවියන් ඉස්තරය පන්දුරු ස්තරය. එතකොට ඕගලන්ට මේ පාඩන්කරව කරුමහතර ද නවා ඒ ඔක්කෝම එකදිකට ලාගෙනයන්න පුළන් පහට පහට වැටිකේ. හරි. මේක ලී මේ වැදගත් කමතමයි අපට හොඳ කරුණන්ටකක් මේකෙ තියනවා මේක ඉස්සල්ලාම ලිවොත් කමන්නේ. අර විභාගට ඇල් ඉස්ල්ලා ස්තර කර ගැලේ තො හොඳ උත්තරයක් ගලගේ හැද නවාව මේක ලියවිය යුතුයි. අ එතකොට නිරු ස්තර මීට තිස්පයි හත ස් පාහයි මේක ශසාාක හොට දන බැදිද. වියන් ස්තරය මීට විස්සයි විසි පහයි ඇටැම්බ දුඹ කියීනවාදරි දවට මිල්. උපවියන් ස්තරේ මීට දහයයි පහලවයි කිතුල් දිය පර ගොඩපර කරද. දු ස්තර මීට තුනක් පමණයිනවා බටලී වීවල් වගේ අවසානයේ මේක රූප සටානරි රූප සටහන ගත්තත්තේම රප සටහන අඳන්න ඔගලන් පොඩ්ඩක්ම මයික පෙන්නන්න මේ වගේ රූප සටහනක් අන්ඳන්න නඕනනි මෙතන අ උස මීටර්ටික ලියාගන්නරි එකන් මෙතන හතලස් පහ තිස්පහ විසිපහ ඒ වගේ ටිකලියලලා ඉටසක් ශාකයක් ඉතර මේ වගේ ඉහලට වර්ධනය වෙලා තියනවා ඔගලන්ට ඇඳගන්න පුළුවවා අරි. ඊබස්ස ඊට අමතරව ශාක හරි මේ වගේ ශාක වියනක් විදිහට අපට ඊළගේ ස්තරේදී දෙක ගැනීමේ හැකියාවක් තියෙනවා ඒක ශසාාකදන්ටක ඇදගන්න පුළුවන් මට ලසට ගලන්ට අදන්න පුුව මොදම මේක අදන්න තම පාසුයි එනිසා ඊටවාස්ස මේක උස මටම ඉට මේක ඊඟ ශාක කොටස්වල තිරමේ වගේ ඔගොල්ලන් අවසානයේ මේක පදුරිය ස්තරය න්නමයාගේ කොටස් හතරකින් ඇද ගන සසර වැද කට ට ලස් දන්න පුළුව බලකු වටත්සැපේ වඩ ගල විත හරි ඇඳදපු මට බලන්න පුොලුවන් අර ඉර්වාස්සේ අපි මේක උත්තරේ මන්දැකින පරක් විතර කලලා උත්තර ලිය ෙන්වු ින්න මේවාගේ හොඳට හගෙනන්න නිවර්තන වර්ෂා වනාන්තරවල දෙැකගත හැකි ශාකමය ලක්ෂණයක්විදදිිය ශාකවල ස්තරී කරනයක් පැවතීම දක්වන්න පුළුවන්. මෙම ශාක රජු හඳන් සහිත ශාක ලෙස හඳුවන්න පුළුවන්. විශේෂයෙන් මේ ශාක ඉස්තර ගණනාවකට අනුව නිර්මාණය වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අධික උෂ්ණත්ව අධික වර්ශාපතන ශාකවර්ධනයට ප්‍රබල සාධකැල් ලෙස පැවතීම නිසා ශාක විශාල සංක්‍යාව බිම්ම එකකයක් තුළ පවතිනවා ඒ නිසා තව ශාකයක් අනික්ෂාකය එක් හිරුවලිය ලබාගන්න ඇතියෙන තරන්ගේ නිසා. ඉහලට ඉහලට ශාක වර්ධනයවීම නිසා ස්තරීකරණයක් දැකගන්න පුළුවන්. මේ ස්තර හතරක් පවතිනෝ පහතින් දැක්වන්නේ ස්තර සහ ඒවට අදාළ ශාකයි කිය ඔගුල ලියන්න ව නිරු විස්තර මටර් ති ස් පායි හතරිස් පහයි ප්‍රමුකශාකලෙ හො දන බැදිදේ. වියන් ස්තරය මික තබලක් දාල්ලිවත් කමන්න. මීට විස්සත් විසි පහත්තරම් වෙනවා ඇටැම්බ දුම්බ කියීන වල්ද දවට මිල්ල. උපවියන් ස්තරේ මීටර් දහයත් පහලක සින්තියන කිතුල් දියපට කොඩට පට කරද. පරු ස්තරේ මීට තුනක් පමනොසින්තිය න පටලි වේව. මෙවැනි ස්තරී කරනයක් පැවතිීම නිසා මස්තරයටම ශා සෝරයාලෝක ලැබෙන්න්න ඒ නිසා පහත්ත රූප සටහනම ස්තරී කරනයට ස්තරී කරනයක් දැල්ගැනීම හැකියාව පෙන්නුම් කරන රූප සටහන පහති දක්කෙනවා කියෙන රුප සහන අදන්න නොන හරි. විනාඩි පහක් දෙනවා විනාඩි දෙකින් කට්වයි අ ලියනාතරය ඕගොල්ලෝ කට්ටුමොතෙහෙම අයි ඇඩ්වන්න දැවිනාඩි පහක් දෙන්න ලියන්